කාලයක් මුදලත් ඉරිරගන්න ඔබත් ලඟමැති ටය එකටයන් ලංකා පේවතින් පුංචා දසක්. මේ වෙන විට මම දන්න විදිහට සියලුම්ම ලංකාවවෙතින පෙරුම් හල්ොල්ට සෑහෙන ප්‍රමාණයක් තෙල් ලැිමිින් පවතිනවා. නමුත් මේ අපේ මහාජනතාවගේ තිබෙන යම්කි විශ්වාසයක් නිසා ඒ එමැත්තන් ඒ අයගෙතින පලපුරද්ධනුව ඔයුම් හිතටවා මේන බෞසරේ තම අවසාන බෞසරය නිසා ඔුන් කරන්නේ පුළුවන්තරන් තෙල් ලබාගැනීම අධිස්ානයෙන් ඔවු විධ. මාර්ග අනුගපනය කරනවා. අපිට පෙන ගිල්ල තිය එක කාරණාවක් තමයි සමහර අය මේ පෑකට ඉස්සල්ලා පොලිමේ ඉඳලා පහු පැ දෙකින් බැලුවොත් ආපහු ඒයයි පොලිමියිඉන්නවා. ඒය වැරදිනාෑගන එක මගේ අදස මුොකද එගොල්ලෝ රට පැවදිච්ච ක්‍රමවේදය ස පව තින ක්‍රමවේද අනුව ඔවුන් නිතරම් බලන්නේ ඔුන්ට අවශ්‍ය ප්‍රමාණයට තෙල් රැස් කර ගැනීම. අන්න ඒ කාරණාව නිසා තමයි මේ ගොඩක් මේ ප්‍රශ්වට මොහනදින වෙන්නේ. ඒ වගේම දැනට අපිට තවත් පිරවුම්හල් කරුවන් හැටියට එමත්තං මේ තෙල් බිදුම්කරුවන් හැටියට ප්‍රශ්්‍ර රාසියකට මුණ දෙන්න වෙලා තියෙනවා එකක් තමයි මේ සුළු සිද්ධියකින් වුණත් විශාල සංඛ්‍යාවක් මේ පෙරුම්හල් මැදර කඩා පැනල ඉතාම ගෝසාකාරීව සහ කළහාකාරීව හැසිරීලා ඔවුව බයකිරීම. සමල්ලාට මංහිතන්නේ තැන් ඉදිරියදී. අපිට මේ සේවකයින්. මේඒේෙ ගල්වා ගැනීම ය කි පස්ුදාවවෙලා මුුණදලතින. ඒවගේම අපි බැලුව තෙල් බෙදන බෞසර හිමියන් ඒම ඇත්තන් තෙල් රථ හිමියන් ගත් තියනවා යම් කිසි බයයක් මේ තෙල් අරගනාපුහම තෙල් තික ගිනිතිාව කියන යම් කිසි මතය මොකොද මේ අය සියලුම මේ ලංකාවේ කිසිම පලාත කර ඇතු සියලුම. වැැලුවත්ත සියලුම් අප රටේ පවතින පැලුහල්ලොට කලහකාරි තත්ත්වයක් අ උදදා වෙලා තියනවා ශේෂයෙන් අපි කියන්න ඕනේ. අප එක්තර පෙරුම්හල්ලක තෙල් තිබුණේ නැහැයි කියලා ඒ අයිති මහත්මක ගෙරට ගි දරතියෙනවා. අපි මේක වේෙනකොට පරිීක්ෂණ පෞත්්ක යනවා ශ්‍රී ලංකා පොලිසිත් ඒ අනිෙකු තන්සත් මේ මොකක් ඇත්තරම උනේ කියන එක. ඉතින් නමුත් මේ වලවිටඒ පරිීක්ෂ පවත්නඉන් මම් වවැලදරට ගැනමකුත් කියන්න කල්පනා කරන්නේ.